එන් ජනාධිපතිවරයාගේ හොඳත් අපි දකිනවා. ඒ නිසා ජනාධිපතිතුමා ජනතාව අතර හොඳ දේවල් කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ජනතාවට ජීවත් වෙන්න වටපිටාවක් හදලා ගොවින්ට වගා කරගන්න වැඩපිළිවෙලක් හැදුවොත් ඒකේ ලැබෙන ප්‍රසාදයේ ගෞරවය ලැබෙනවා. එතුමා හොඳ දේ කරනවා නම් අපි එතුමාට සහයෝගය දෙනවා. ඒක දෙකක් නෑ. ඊගාව ජනාධිපතිවරණය වුණත් එතුමා මේ කියන අඩුපාඩු හදාගෙන ගියොත් අපිට සහයෝගය දෙන්න පුළුවන්. දෛවයේ සරදමකින්ද කොහෙද මේ රටට අත්‍යවශ්‍යම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා අද රටේ හැමවම තේරුම් අරගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තේරුම් අරගෙන අද එතුමාපත් වෙලා ඉන්නවා. ජනාධිපති අපේක්ෂකෙක් විය යුත්තේ බහුතර සහයෝගයක් ලබාගත හැකි සහ රට මෙහෙව හැකි පුද්ගලෙක් හැටියට තමයි ජනාධිපති අපේක්ෂකයා පත්විය යුත්තේ. ඉතින් අපි පක්ෂයක් හැටියට ඒ ගැන තීරණය කරන්නේ. ඉතින් අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියන තීරණේ අරගෙන ඉවරයි. ඉදිරි ජනාධිපතිවරණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොදුවේ සියලු පක්ෂවල එකඟතාවයෙන් ඉදිරිපත් වෙනවා. විපක්ෂයේ කීප දෙනෙක් විතරක් වෙනත් අපේක්ෂකයෙක් එක්ක එකතු වෙලා වැඩ කරයි. හැබැයි පොදුවේ සියලු දෙනා ওই විපක්ෂවල ඉන්න බොහෝ දෙනාත් ඒ වගේම පොදු වේ රට දියුණු කරන්න ඕනි කියන දේශපාලනයේ අමතක කරලා රට දියුණු කරන්න ඕනි කියන හැම දිනාම දැනට මේ වෙනුවෙන් එකතු වෙලා වැඩ කරන්න කැමැත්ත පළ කරලා ඉන්නවා. අපිත් එක්ක හිටපු මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නම් අපේම කියලා නායකෙක්, අපේම කියලා ආණ්ඩුවක්, අපේම කියලා ඇමතිවරු ටිකක්, අපේම කියලා ප්‍රාදේශ සභා ටිකක් අපි එක හදා ගන්න ඕන. අපිට ආයි පොහොට්ටුව දාලා කියලා වෙන එකක් හදන්න බෑ.